වික්ට අහස පොළව ගැටලන්න වගේ කල්පනා කරන්නේ. මම මේ කල්පනා කළේ යන්නේ මම මෙහෙම නිකන් ඉඳලා දැන් මොකක්ම හරි ආදායමක් වෙන බිස්නස් එකක් කරන්න ඕනේ. හොඳයි හොඳයි. මාත් මේ කල්යල් බල බල හිටියේ වික්ටර්ට අවවාදයක් කරන්න. මොකද වික්ටර්ට ඔය බිස්නස් ව්‍යාපාර කියනව හරියන්නේ නැහැනි. කවුරු හරි යටතේ හොඳ රස්සාවක් කරන්න ඕනේ. අඹන්පොළ පරම්පරාවේ කවුද මේ අනුන් යටතේ වැඩ කළේ? අනික මට පුළුවන්ද මට ගැළපෙන්නේ නැති මිනිහෙක් යටතේ වැඩ කරන්න? අම්මා දන්නවද? දැන් සල්ලි දෙන්නේ වලව්කාරයන්ට නෙවෙයි. ඉස්සර ඇඟේ වස්ත්‍රයක් නැති උන් අපෙන් ඇඳුම් ඉල්ලගෙන ඇන්දේ. දැන් උන්ට තියෙනවා ගාමන්. අපි ඉස්කෝලේ වාහනේ යද්දී සිරප්පු දෙයක්වත් නැතුව ආපු එකාට තියෙනවා ලක්සරි බස් දෙකක්. මේකනේ වික්ට වෙලා තියෙන්නේ. හොඳ සල්ලිකාර පවුල්වල ඉපදිලා ඉඩකඩන් යාන වාහන මිල මුදල් එක්ක සැප පහසුවට ජීවත් වෙනකොට ඉගෙනීමේ වටිනාකම ගැන තේරෙන්නේ නැහනේ. මොකද දෙමව්පියේ දේවල් සේරම හරි අම්බ කරලා දීලානේ තියෙන්නේ. හැබැයි දුප්පත් ළමයා එහෙම නැහැ. මොකද තමනුත් දුක් විඳිනවා දෙමව්පියෝ දුක් විඳිනවා කියලා දැනුණහම ඉගෙනගෙන දියුණුවක් වෙන්න ඕන කියන අදහස තමන්ගේ හිතට එනවා. එතකොට හොඳට ඉගෙන ගන්නවා. ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩතකා කියලා කිව්වේ ඒකනේ. අල්ලගෙන ආවයි කියලා ආරංචි වුණොත් මුළු පොලිස් දෙපාර්තමේන්තුව යොදවයි අපිව අල්ලගන්න. අපි අල්ලගෙන ගිහිල්ලා බාල්කේ එල්ලලා ගහයි. අනේ පැලිසයි, ඔය වගේ බය හිතෙන කතා කියන්න එපා පැලිසයි. ඔහොම කියනකොට මුළු ඇඟේම හිරිපිපිලා ටෙනිස් බෝල් කඩු දෙක එකට වදිනවද කොහෙද? අපි මේ සුළුපට වීරක්‍රියාවක්ද මේ කරේ? මේ ළමයි 6 දෙනා අල්ලගත්ත එක. පුංචි මහත්තයා දැනගත්තට පස්සේ අපිට වටිනා කියන තෑගි භෝග දෙයිනේ. අනේ රත්තරම් බන්දේසියකට රත්තරම් පවුම් තියලා මේන් කියලා මුඩ පිරිනමයි. අනේ නිකන් හිට බම්බන් අම්ම තිස්සම නැතිවාදම කියන මිනිහා මම නිදාන්නට වහවට මේකනේ. මේ නිදාහනේ හම්බ වෙනකන් තෑගි භෝග නෙමෙයි මහාන්සියටවත් කීයක්වත් ලැබෙන එකක් නැහැ. මාර බඩගිනි පැහැදිලි. අර ළමයින්ට කන්න දෙන්න ගෙනාවු කෙසේ තව මම මේ කන්නේ. මොකද උන්ට කන්න දෙන්නත් ඕනේද? මොකෝ අපිට බඩගින්න දැනෙන්නේ නැද්ද? අපේ බඩේ මනු තව ටිකකින් වෙනම පිකට් එකක් ආයි අපිට කෑම නැහැ කියලා. ඒක මේ ළමයි බය කරලම අපි යම කහ ගන්නවා මිසක් මුගේ ශරීර වලට අත දෙන්න හොඳ නැහැ. මොකද පුංචි ළමයිගේ නඩු වලට දැන් දඬුවම් වැඩි. ඒක නිසා බය කරලම තමයි යහ ගන්න ඕන. මොකද මෙතන පුංචි මහත්තයාගේ නෑදෑවෙන ළමයිකුත් ඉන්නවලුනේ. ඔව්, මිනිහා තමයි මෙතන ඉන්න ලෝක හණ්ඩයා, අමාරු කාරයා. මිනිහට ලොකු මැණිකේ ඔක්කොම දේවල් කියලා ඇති. ඒ හින්දා මිනිහව තමයි අපි පොඩ්ඩක් බය කරලා තියාගන්න ඕනේ. අද බුරු ඔය කෙසල් කන්නේ කාගෙන 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 යනවාද? දැන් ওই ළමයිට දෙන්නේ මොනවද? මේ පැලිසයි මේ අල්ලන් ඇවිත් හිර කරන් ඉන්නේ උන්ට ආයේ මොකට කන්න දෙනවද? උන්ව බඩගින්න කියමු. බඩගින්න තීරා 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 අපි කියමු උඹලා ඇත්ත කිව්වොත් විතරයි උඹලට කන්න දෙන්නේ කියලා. එතකන් කන්න දෙන්නේ නැහැ කියලා කියමු. උන්ට බඩගින්න ඉඟුල ගන්න බැරුව ඊට පස්සේ ඇත්ත කියයි. මොකයි? උන් කන්නේ අර බටර් ටෑස් හැම්බර්ගරුයි මොකද පාසහට්ට එහෙමනේ කන්නේ. උන්ට මේ ගමේ කෑම තේරෙන්නේ නැහැ. රහක් නැහැ. මේ ගහේ දිච්ච බඩු නෙමේවා. මපා චුත්තේ මේ බඩ නම් අම්බලමක් බං. උදේ මඤ්ඤක පිනානකට වැඩේ දුන්නා.
මාතින් සුදා වගේ කැම්පස් නොගියට ඒලෙවල් කළානේ අම්මේ. අම්මයි කතාව හරි. මම පවුල එකම දරුවා හින්දා අපච්චිමත් ලොකු වගකීමක් දුන්නේ. අපච්චි මලාට පස්සේ වතු ටික ඔක්කොම පාළු වුණා. ඒ අම්මලා හිතන විදියනේ. නමුත් මං හිතන්නේ ওই විදියට නෙමෙයිනේ. වැඩකට ගන්න බැරි ඩන් දෙකක් තියෙද්දි ඒ දෙක දිහා බල බල ඉඳලා තේරුමක් නැහැනේ අම්මේ. අපි ඔහේ මැරලෙයි. ඒකෙන් කාටද වැඩක් තියෙන්නේ? කරන්න ඕන එකම දේ තමයි ඒවා සල්ලි කරගෙන අපිට පුළුවන් විදියට ජීවත් වෙන එක. දන්නවද වික්ටර්? බිස්නස් ව්‍යාපාර කියන්නේ එක්තරා විදියක කලාවක්. ඒ කලාව ගැන දන්න කෙනා සුළුවෙන් පටන් අරගෙන ඉහළට නගින්න දන්නවා. බිස්නස් ඔයාට තේරෙන්නේ නැහනේ. ඉතින් ඒකයි මං කිව්වේ කවුරු හරි යටතේ රස්සාවක් කරන්න ඕනේ කියලා. ඒක නම් නොකරන දෙයක්. අම්මා අහලා ඇතිනේ. මඩේරුණු ඇතෙක් ගන්ඩ ඒ වගේම ඇතෙක් ඕනි. කසාදෙන් පස්සෙත් බිස්නස් ව්‍යාපාර දියුණු කරගන්න වික්ටර්ට බැරි වුණානේ. වික්ටර් දන්නවනේ වික්ටර්ගේ අප්පච්චි අපේ නිලමේ ගජ යාළු. නිකපිටිය නිලමේ අම්බම්පොළ නිලමේ කියන්නේ හරි හම්බ කරන්න රුසිය කියලා ගම්මු කිව්වේ. ඒකනේ අපේ පවුල් දෙක අතරේ මේ විදිය සම්බන්ධයක් ඇති වුණේ. අප්පච්චි ගිඩම් කට්ටි දෙයක් තියෙනවා. දෙකේම තියෙන රබුටන්. දැන් මේ මට මේ රබුටන් වෙල තිත්ත වෙලා තියෙන්නේ. මං සුදාටත් කිව්වේ ඒ ඉඩම් දෙකේ ගොනලා මොකක් බිස්නස් එකක් පටන් ගමු කියලා. ආපෝ ඒ වැඩේ නම් කරන්න එපා වික්ටර්. ඉඩකඩම් කියන්නේ දවසින් දවස වටිනාකම වැඩි වෙන දේවල්. ඒක කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඒවා කරලා දැන් ඒ මෝඩකම් කරලා ඒවා දැන් දැනිලානේ තියෙන්නේ. කරපු මෝඩකම් දෙන්නට සරියේ තවත් මෝඩකම් නොකරම් මරියේ. මොකෝ වික්ට කෝල් එකක් නේද? මොකද ආන්සර් කෙරුවේ නැත්තේ? මම මෙතන ඉන්න හින්දාද? නැත්තං ඒ කෝල් එක කිසි වැද්දගම්මකට නැති හින්දාද? නෑ මේ 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 පොඩි බිස්නස් එකක්. බිස්නස් එකක්. බිස්නස්. පැලිසයිර මං උන්ට අදහසක් දෙන්නද? අපි ලොකු මැනිකිට හරි මේ ළමයින්ගේ අම්මලා තාත්තලාට හරි කෝල් කරලා ගෙමු. අපි මේ ළමයින්ව අත්අඩංගුවට ගත්තා කියලා. ඒ කියලා අපි අම්මලා තාත්තලාගෙන් සල්ලි ඉල්ලමු. හොඳ ගාණක් උටා ගන්න පුළුවන් වෙයි. නිකමට නිකන් හිතලා බලන්න. එක්කෙනෙක්ගෙන් ලක්ෂ 2-3ක් ඉල්ලුවොත් ළමයි 6 දෙනෙක් ඉන්නවනේ. ලක්ෂ ගාණක් වෙනවනේ නේද? බර ගාණක්. ඔව්. අනේ මේ තුත්තේ. බුරු. හරුප කතා නොකර ඉඳපන්. මුණත් මේ වැඩේ කලේ වැඩි කැමැත්තකින් නෙවෙයි. මොකද මේ මේ මුන් අපි අතුරු ගත්තා නම් එම වැඩේ දෙල්බන්. එකෙක් මගේ මූණ දිහා කන්ද වගේ බලාගෙන හිටියා. මෙව සෙල්ලම් වැඩ නෙමෙයි යකෝ. ක්‍රිමිනල් වැඩ. ඔන්න ඔන්න ඉතින්. මේ තරම් දේවල් දන්න පැලිස් අයියත් ඔහොම කියනකොටනේ කාලා ඉන්න බැරි. පැලිස් අයියා ඉතින් හිරගෙදර läගලා පුරුදු මිනිහනේ. මට නම් ওই දේවල් කියනකොට ඇඟ හිරිවැටලා යනවා පැලිස් අයියේ. ඔව්. පැලිස් අයියේ මේ දන්නේ නැති හින්දා අහන්නේ. ওই හිරගෙදරට අලුතෙන් යන්නේ උන්ට ඇතුළේ ඉන්න පරණෙව් අම්බානෙකට නෙලනවලුනේ. අප්පා චුට්ටේ. එතන නම් මා අමුතුම ලෝකයක් බං. ඒක ඇතුළටත් ඇවිල්ලා වැරදි කරනුන් ඉන්නවා. මටත් කීප දෙනෙක් පාට් එක දැම්මා. මං මේක යාප්පුවෙන් හිටියා. අම්මා ආයෙන මං ওই රජිනිගේ බෝඩි මේ බත් කන්න යන්නේ. හැබැයි ඇයි අයියේ ওই හිරගෙදරට රජිනිගේ බෝඩිම කියලා කියන්නේ? මොකද මහරජිනේද ඕකේ හිරකාරයන්ට කන්න බොන්න දෙන්නේ? ඈ මං අහලා තියෙන්නේ මේ බෙලෙප්පිගානකට බත් බෙදලා දෙනවලු. ඒ බත් ගන්න හිරකාරු පෝලිමේ එනවලු. ඇත්තද? ඔය හිරගෙදර ඇතිකලේ සුද්දගේ ආණ්ඩුව කාලෙනේ.
මම බෝගම්බර හිර ගෙදරත් හිටියා වැලිකඩ හිර ගෙදරත් මාස තුනක් දැප්පා මම එළියට ආවේ බං ආයේ නම් ඔය පලාත බලාගෙන බත්වත් කන්නේ නැහැමයි කියලා ඒ උනාට මම මේ වලව්වේ ප්‍රශ්නේ මගේ ඔළුවේ කරකුණානේ පුංචි මහත්තයා මේකට සම්බන්ධ කරගත්තොත් නඩු නැතුව සේපුණාකි ඒකයි බං මම මේකට කැමති උනේ නරකම නැහැ පැලිසයිගේ ප්ලෑන් එක පුංචි මහත්තයා මේ වැඩේට අත ගැහුවේ ලොකු මැණිකේ එයාගේ පංගුව අඩු කරයි කියලා හිතාගෙන පැලිසයි ඇදී මේ වැඩේට අත ගැහුවේ නෙළමේ පාරුවේ මැරිච්ච නිසා රස්සාවයි පාරුවයි දෙකම නැති වෙච්ච වාඩුව ගන්නනේ මං ඉතින් අහවල් කාරණාවකට මේකට සම්බන්ධ වුණාද කියලා මට හිතා ගන්න බෑ හැබැයි ඉතින් මං නම් ඉතින් සම්බන්ධ වුණේ නිදානේ ගන්න පැලිසයි මට පුදුමාකාර ලෝභකමක් ඇති වුණා පැලිසයි මේ නිදානෙට ඔව් ඇත්තමයි හේ කරිබම් දුප්පත් අපිට කොහෙන්ද උනබත් ඒකින්ද මේ වැඩෙන් අපිට රිදී රත්තරන් ටිකක් හරි අත ගන්න ලැබුණොත් ඇති චුට්ටි මර පොඩි උන්ගේ කටවල් රෙදිපටි වලින් බැඳ නේද උන්ට මෙලකට තුස්ම ගන්න බැරිද දන්නේ පොඩ බලපන් ඒක තමයි මේ ළමයින්ව වැඩි වෙලාවක් මෙහෙ තියාගන්න බෑනි පැලිස් අයියේ මේ ළමයි සැරින් සැරේ කියයි නිදිමතයි බඩගිනි තිබහයි ඉතින් මේ ළමයින්ට කන්න බොන්න දීදී තියාගන්න ලකු මේ පැලිස් අයියේ අපේ ආර්ථිකෙත් මේ වෙලාවේ ලොස් නේ මේ අපි මේ ළමයින්ව අල්ලගත්ත තැන්ටම තනි තනියම ගිහිල්ලා දාමු ඈ ඒ කාරේ චුට්ටේ අපි හන්දෑ කොරේ මුං නිදාස් කොල්ලේ ආමු අර මුං අල්ලගෙන ආපු තැන් තියෙන්නේ එතනටම ගිහිල්ලා මුං එකකව නිදාස් කල්ලේ ආමු හන්දෑ වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි නිදාන ගැන විස්තරේ මුංගෙන් දැනගමු පැලිසයි අපි පොඩ්ඩක් මේ ළමයින්ට ආයෙ ටිකක් තදේට ප්‍රශ්න කරලා බලමු නේ කනවද කෙසෙල් කෙසෙල් නෙමෙයි බං ප්‍රශ්න කරලා දැනගන්නේ නිදානේ ගැන බලය හා කියන්න කිව්වා අර බල්ලවයි ළමයි ටිකවයි ටිකක් බලා ගන්න කියලා. බොලලා මෙහෙට අරගෙන ආවේ. බොලගේ මේ කැලේ තියෙන වල් පැලේ ටිකගෙන හදද?